සුබ උදෑසනක් මගේ දයාබර සහෝදර සහෝදරියනි. මේ ලස්සන උදෑසන ඔබට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පෙම්බර නාමෙන් ආචාර කරමි. අද උදෑසනත් දෙවියන් වහන්සේගේ වචනේ අපට යොහාන් පළවෙනි පරිච්ඡේදයේ 14 පදයෙන් සඳහන් කරන්නේ මෙයයි. තවද වාක්‍යානෝ මාංශවත් වී කරුණාවෙන්ද සත්‍යෙන්ද පූර්ණව අප අතරෙහි වාසය කළසේක. පියාණන් වහන්සේ වෙතින් වූ ඒක ජාතික පුත්‍රයාණන් වහන්සේගේ මහිමය වැනි උන්වහන්සේගේ මහිමය දුටිමුව. අද උදැස්සන අපි දකිනවා වචනේ මාංශවත් වුණා කියලා. ඒ කියන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේගේ තනතුර, උන්වහන්සේගේ බලතල, ඒ හැම දෙයක්ම අතහැරදා මේ ලෝකෙට පිවිසුණා. අහසත් පොළවත් ඉරසඳ මවපු මේ දෙවියන් වහන්සේ පෞකාර මනුෂ්‍යයන් අතරේ තමන්ගේ වාසස්ථානේ ගොඩ නැගුවා. දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්න උන්වහන්සේ මෙලොවට පිවිසුණා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකේ ජීවත් වුණ හැම මොහොතක්ම පරමාර්ථයක් එක්ක ජීවත් වුණේ. උන්වහන්සේ දෙවියන් වහන්සේගේ රාජ්‍ය වෙනුවෙන් කැප වෙලා සේවය කළා. ඒ වගේම තමන්ගේ ගෝලයන්ට සත්‍ය ඉගැන්නුවා. බොහෝ සමූහයන් උන්වහන්සේගේ වචනේ අසන්ටත් හාස්කම් දකින්ටත් විවිධ රටවල් වලින් උන්වහන්සේ ළඟට ආවා. යේසුස් වහන්සේ අන්තිමට මේ ලෝකෙන් පිටත් වෙලා යනකොට උන්වහන්සේගේ දරුවන්ව මග පෙන්වන්නටත්, දෙවියන් වහන්සේගේ රාජ්‍ය වර්ධනය කරන්නටත්, පියාණන් වහන්සේගේ කැමැත්ත ඉෂ්ට කරන්නටත් ශුද්ධාත්මයන් වහන්සේව යැව්වා. අපි දෙවියන් වහන්සේගේ වචනේ තුල තව තවත් ස්ථීර වෙන්න, උන්වහන්සේ තුල යැපෙන්න පටන් ගත්තම අනිවාර්යෙන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල තිබුණ ඒ කරුණාවද සත්‍යද අපිව පූර්ණ කරනවා. උන්වහන්සේ අපිත් සමග ශාරීරිකව නැති වුණත් උන්වහන්සේගේ වචනේ තුලින් යේසුස් ක්‍රිස්තුස් වහන්සේව අද අපිට අත්දැකීමක් කරගන්න පුළුවන් වෙනවා. අපි බොහොම භාග්‍යවන්තයි. මක්නිසාද? උන්වහන්සේගේ බලවන්ත වචනෙට අපි සමීප නිසා. ඇත්ත වශයෙන්ම අහසක් පොළවත් මවපු දෙවියන් වහන්සේගේ චරිතේ අපි දැනගන්න කැමති නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේව අපි ළඟින් ආශ්‍රය කෙරුවම උන්වහන්සේ තුලින් පියාණන් වහන්සේගේ චරිතේ දකින්ට පුළුවන් වෙනවා. යේසුස් වහන්සේත් එක්ක සම්බන්ධතාවයක් ගොඩනගන්න පටන් ගත්තම දෙවියන් වහන්සේත් ඒකට හවුල් වෙනවා. අපි 2021 වෙනි වර්ෂෙට පා තබන්න යන මේ මොහොතේ ඉඟටි සැබෑකම නැමැති පටියෙන් පැදගමු. ධර්මිෂ්ඨකම නැමැති ලියවැස්ම පැලඳගමු. සමාදානේ සුභාරංචියේ සූදානම් නැමැති පාවහන් පැලඳගෙන ඇදහිල්ල නැමැති පලිය අරගමු. ගැලවීම නැමැති ආරක්ෂ තොප්පිය, දෙවියන් වහන්සේගේ වචනේ නැමැති ආත්මයන් වහන්සේගේ කඩුවද අතට අරගෙන බය නැතුව 2021ට පිවිසෙමු. මක්නිසාද? අපේ දෙවියන් වහන්සේ අපත් සමගයි. අපි දැන් යාඥා කරමු. අපාපියාණනි, අපිට ඔබගේ චරිතේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල පෙන්눔 කරපු නිසා ඔබට ස්තුතියි. අද පටන් ඔබට අපි ගැන තිබෙන හැම දර්ශනයක්ම ඉෂ්ට කරන්න ශක්තිය දෙනු මැනව. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවන්ත නාමයෙන් ආමේන්.